එළමයි එතකොට අපි සාකච්ඡා කරේ මේ ගනුදෙනු කළ හැකි ලියවිලි වර්ග කරන්නේ කොහොමද කියලා. එතකොට අපේ මාතෘකාව ගනුදෙනු කළ හැකි ලියවිලි නේද? ඒකේ ලක්ෂණ තුන අපි සාකච්ඡා කරා. එතකොට ප්‍රධාන වශයෙන් අපි මේ මාතෘකාව යටතේ සාකච්ඡා කරනවා මේ චෙක්පතුයි ඒ වගේම විනිමය බිල් ගැන යම් අවබෝධයක් සහ බැංකු අනකර ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. රයිට්. ඊට පස්සේ අපි මෙන්න මේ ප්‍රශ්නෙට අපි අවධානය යොමු කරමු. ලියාගන්න ප්‍රශ්නයක් ගනුදෙනු කළ හැකි ලියවිලි සම්බන්ධයෙන් බලපාන නීතිය කුමක්ද? 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 එතකොට ගනුදෙනු කළ හැකි ලියවිලි සම්බන්ධයෙන් බලපාන නීතිය විදියට අපි පිළිගන්නේ 1927 අංක 25 දරන 1927 අංක 25 දරන විනිමය පත්‍ර ආඥාපනත 1927 අංක 25 දරන විනිමය පත්‍ර ආඥාපනත 1927 අංක 25 දරන විනිමය පත්‍ර ආඥාපනත විනිමය පත්‍ර ආඥාපනත 1927 අංක 25 දරන විනිමය පත්‍ර ආඥාපනත තමයි ගනුදෙනු කළ හැකි ලියවිලි සම්බන්ධයෙන් බලපාන නීතිය විදියට සලකන්නේ. ඊට පස්සේ අපි කතා කරමු මෙන්න මේ ප්‍රශ්නේ. මුදල් භාවිතයට වඩා මුදල් භාවිතයට වඩා ගනුදෙනු කළ හැකි ලියවිලි භාවිතයේ ඇති වාසි කවරේද? මුදල් භාවිතයට වඩා ගනුදෙනු කළ හැකි ලියවිලි භාවිතයේ ඇති වාසි කවරේද? මුදල් භාවිතයට වඩා ගනුදෙනු කළ හැකි ලියවිලි භාවිතයේ ඇති වාසි කවරේද? හොඳ ප්‍රශ්නයක්. සමහර විට ළමයින්ට උත්තර ලියන්න අමාරු වෙන්න පුළුවන්. හැබැයි කල්පනා කරොත් උත්තර ලියන්න පුළුවන්. මුදල් භාවිතයට වඩා ගනුදෙනු කළ හැකි ලියවිලි භාවිතයේ ඇති වාසි කවරේද? මුදල් භාවිතයට වඩා ගනුදෙනු කළ හැකි ලියවිලි භාවිතයේ ඇති වාසි කවරේද? ගනුදෙනු කළ හැකි ලියවිලි භාවිතයේ මේ වාසි කීපයක් අපිට පෙන්නලා දෙන්න පුළුවන්. එක වාසියක් තමයි ලිඛිත සාක්ෂි සහිතව ගෙවීම කළ බව අපිට ඔප්පු කරන්න පුළුවන්. මේ චෙක් එකක් දුන්නත්, විනිමය බිලක් දුන්නත්, බැංකු අනකරයක් දුන්නත්, ගත්තේ කවුද කියන එක අපිට ලිඛිත සාක්ෂි සහිතව ඔප්පු කරන්න පුළුවන්. එතකොට දැන් මුදල් වලින් ගෙවුවම එහෙම ඔප්පු කරන්න විදියක් අපිට නැහැ. කවුද ගත්තේ කියන එක. දැන් මුදල් වැටිලා අහුලා ගත්තත් හොයාගන්න බැහැනේ. මේ ආරක්ෂාවත් අඩුයි. හැබැයි දඬුවම් කළ හැකි ලියවිලි ඒ වගේ නෙමෙයි. මේ වැටිලා අහුලා ගත්තත් ගත්ත කෙනාව හොයාගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි යම් කිසි ගෙවීමක් කරද්දී අදාළ කෙනා ගත්ත බවට අපිට ලිඛිත සාක්ෂි සහිතව ඔප්පු කළ හැකි වීම. අපිට දඬුවම් කළ හැකි ලියවිලි වල තියෙන විශේෂ වාසියක් තමයි ලිඛිත සාක්ෂි සහිතව ගනුදෙනුවක් සිදු වූ බවට ගනුදෙනුවක් සිදු වූ
බවට බන්ධනවක් සිදු වූ බවට ඔප්පු කළ හැකි වීම. ඔගොල්ලෝ එච්චරම දන්නේ නැහැ ළමයි, සාමාන්‍යයෙන් ඔය රජයේ කරන ගෙවීම් වලදී බොහෝ විට බොහෝ ගෙවීම් කරන්නේ චෙක්පත් හරහා. එතකොට එහෙම ගෙව්වා කියන එක ලිඛිත සාක්ෂි සහිතව ඔප්පු කිරීමේ හැකියාවක් තියෙනවා. චෙක්පතකින් ගෙවුවම මුදල් වලින් ගෙවනවට වඩා ලිඛිත සාක්ෂි සහිතව ගනුදෙනුවක් සිදු වූ බවට ඔප්පු කළ හැකි වීම. මුදල් වගේ නෙමෙයි ඔප්පු කරන්න පුළුවන් මේ දියවිලි වලින් ගෙවීම් කරනකොට. ඒ වගේම දෙවෙනි වාසී විදිහට අපිට පෙන්වලා දෙන්න පුළුවන් ආරක්ෂා සහිතව ගෙවීම් පියවිය හැකි වීම නේද? ආරක්ෂා සහිතව, ආරක්ෂා සහිතව ගෙවීම් පියවිය හැකි වීම, ආරක්ෂා සහිතව ගෙවීම් පියවිය හැකි වීම. අපි හිතමු අපි විශාල වටිනාකමකින් යුක්ත වාහනතෝකයක් අරගන්න යනවා කියලා. මුදල් රැගෙන යනවට වඩා චෙක් පතක් රැගෙන යන එක පහසුයි. මේ ආරක්ෂා සහිතයි. මුදල් මගදී හොරකම් කරන්න පුළුවන්. නමුත් චෙක් එකක් නෑ, චෙක් පොතක් නෑ අපි අරන් යන්නේ. මේ චෙක් පොත හොරකම් කරාට වැඩක් වෙන්නේ නැහැ. අපි අසං කළා නැහැනේ චෙක් පොත කවදාවත්. චෙක් අසං කළා තියන්නේ මේ අසං කරපු චෙක් එකක් වුණත් හොරකම් කරොත් අපිට දැනගත් විගස ඒක බැංකුව ලවා ගෙවීම නතර කරගන්න හැකියාව තියෙනවා. මුදල් හොරකම් කරොත් ආයෙක ලිහිසි වෙන්නේ නැහැ, අල්ලගන්න ටිකක් අමාරුයි. ආරක්ෂා සහිතව ගෙවීම් පියවිය හැකිවීමත් ගනුදෙනුකල හැකි ලියවිල්ලක තියෙන විශේෂ වාසියක් විදියට අපි සලකනවා. ඒ වගේම තව විශේෂ වාසියක් තමයි ගනුදෙනුකල හැකි ලියවිල්ලක විශාල වටිනාකමකින් යුක්ත ගනුදෙනු සිදු කිරීම පහසු වීම නේද? විශාල වටිනාකමකින් යුතු ගනුදෙනු, විශාල වටිනාකමකින් යුතු ගනුදෙනු සිදු කිරීම පහසු වෙයි. විශාල වටිනාකමකින් යුතු ගනුදෙනු සිදු කිරීම පහසු වෙයි. විශාල වටිනාකමකින් යුතු ගනුදෙනු සිදු කිරීම පහසු වීම. ඒ කියන්නේ අපි ගන්න දැන් මුදලින් ලක්ෂ ගාණක් නැත්නම් කෝටි ගාණක් අපිට කාට හරි ගෙවන්න උනොත් හරි අමාරුයි. ඒක ගණින්න අමාරුයිනේ. ඒ වගේ දේවල් අමාරුයි. නමුත් අපිට ලක්ෂ ගාණක් හරි කෝටි ගාණක් හරි චෙක්පතකින් ගෙවීම කරන්න ඊට වඩා පහසුයි. චෙක් එකක් ගාණ දාන්න තියෙන හරියට. එතකොට ගණින්න අවශ්‍යතාවයක් නැහැනේ. අපි අපිට තියෙන ගාන දැම්ම චෙක් එක දුන්නා. මේ මිනිත්තුවක් දෙකක් ඇතුළත අපිට චෙක් එකක් පුරවලා අදාළ විශාල ගනුදෙනුව පියවන්න පුළුවන්. නමුත් මුදලින් කරන්න ගියොත් එහෙම මේ ඒක ගණින්න වෙනවා. ඊට පස්සේ ඒක ලබා ගන්න කෙනත් අපි ඉදිරිපිට සමහරක් වලට ගණින්න වෙනකොට ඒක හරි අමාරු වැඩක් වෙනවා. විශාල ගනුදෙනුව සිදු කිරීම තරමක් අපහසුයි මුදලින්. නමුත් ලියවිල්ලකින් අපිට ඉතාම පහසුවෙන් ඒ ගනුදෙනුව සිදු කරන්න පුළුවන්. විශාල වටිනාකමකින් යුතු ගනුදෙනු සිදු කිරීම පහසුයි ගනුදෙනු කළ හැකි ලියවිලි වලින්. අපි දන්නවනේ චෙක් එකකින් නේද අපිට ඕනෑම වටිනාකමක් චෙක් එකක ලේසියෙන් ලියන්න පුළුවන්. ඒක අමාරු නෑ විශාල ගනුදෙනුවක් සිදු කරන්න ලියවිල්ලක් කරා. මුදල්ලි කරන්න ගියොත් අතිශයින් අමාරුයි. ආරක්ෂාව ගැටලු නේද? ගෙවන්න ගියාම ගණින්න වෙනවා. ඒ වගේ කරදර තියෙනවා. ඒ වගේම තමයි තව වාසියක් තියෙනවා ගනුදෙනු කළ හැකි ලියවිලි වල මුදල් වලට වඩා ගෙවීම කියන්නේ මුදල් ගෙවීම තමා කළ හැකි වීම. මුදල් ගෙවීම තමා කළ හැකි වීම. මුදලින් ඔය වැඩේ කරන්න බැහැනේ නේද? හැබැයි ගනුදෙනු කළ හැකි ලියවිල්ලක මුදල් ගෙවීම තමා කරන්න පුළුවන්.
ගනුදෙනුවත් වෙනවා නමුත් මුදල් ගෙවන්නේ නැහැ. වැඩෙත් කරගන්න පුළුවන් මුදල් නැතුව. ඒකන හොඳ උදාහරණයක් තමයි ගෙවීම මුදල් ගෙවීම පමා කළ හැකි වීමට ඉදිරි නේද ඉදිරි දාත්තම චෙක්පත් නිකුත් කිරීම. දැන් අද දිනේ 14 නම් 9යි 14 නම් මේ අපිට පුළුවන් 9යි 30 දාලා චෙක් එක ලියන්න. මේ සති දෙකක් ඉස්සරහට දාලා චෙක් එක ලියන්න පුළුවන්. එතකොට ලියලා අපිට වෙන කෙනෙකුට දීලා අපිට අවශ්‍ය දේ අවශ්‍ය කටයුත්ත කරගන්න පුළුවන්. ඉදිරි දිනයක් දාලා චෙක් එක ලියන්න පුළුවන්. එතකොට 9යි 30 දාලා චෙක් එක ලිව්වම 9යි 30 වෙනකන් අපේ ගිණුමින් සල්ලි ගන්න බෑ. පැවරුම් ලැබුට චෙක් එක ගත්ත කෙනාට නේද ගෙවීම පමා කරන්න පුළුවන්. සහ අපේ වැඩෙත් කරගන්න පුළුවන්. අපිට බඩුව කඩේකට ගිහිල්ලා අපිට අවශ්‍ය බඩුව අරගෙන අපිට ඉදිරි දිනයක් දාලා චෙක් එක දෙන්න පුළුවන්. නේ අපේ වැඩෙත් කරනවා මුදල් ගෙවීම සති දෙකකට අපි පමා කරනවා. ඒ වගේ වාසි ගනුදෙනු කළ හැකි ලියවිලිවල තියෙනවා මුදල් ගෙවීම පමා කරන්න පුළුවන් අපේ වැඩේ කරගන්නත් පුළුවන්. ඔය තමයි මුදල් වලට වඩා ගනුදෙනු කළ හැකි ලියවිලි භාවිතයේ තියෙන වාසි නේද ලිඛිත සාක්ෂියක් එක්ක වැඩි ආරක්ෂාවක් තියෙනවා විශාල වටිනාකමකින් යුක්ත ගනුදෙනුවක් කරන්න ලේසි සල්ලි ගෙවන එක පමා කරන්න පුළුවන්. ඒ වගේ සුවිශේෂී වාසි ටිකක් ගනුදෙනු කළ හැකි ලියවිලි භාවිතයෙන් අපිට ලැබෙනවා. දැන් අපි හිතමු විභාගයට ප්‍රශ්නයක් ඇහුවා කියලා මුදල් වලට වඩා ගනුදෙනු පියවීම සඳහා චෙක්පත් භාවිතයේ ඇති වාසි කවරේද කියලා මේ උත්තර හතර නේද. ඉතින් ගනුදෙනු කළ හැකි ලියවිලි භාවිතයේ තියෙන වාසි ඉතාම පහසුවෙන් මේ උත්තර හතර ලියන්න පුළුවන්. මුදල් වලට වඩා ගනුදෙනුවක් පියවීමේදී චෙක්පත් භාවිතයේ තියෙන වාසි වලට නිසා මේ හතර ගනුදෙනු කළ හැකි ලියවිලි වල දකින්න පුළුවන් සුවිශේෂී වාසි විදියට අපි සලකනවා. ඊට පස්සේ අපි අවධානය යොමු කරමු මේකත් හොඳ ප්‍රශ්නයක්. මම තාම කතා කරලා නැහැ ව්‍යවහාර මුදල් වල හා ගනුදෙනු කළ හැකි. ඒතොර දැන් අපි මුදල් හැරුණාම ගනුදෙනු කරන්න පුළුවන් ලියවිලි ගැන මේ පාඩමේදී සාකච්ඡා කරන්න. ඒ කියන්නේ ගනුදෙනු කළ හැකි ලියවිලි අපි සාකච්ඡා කරන මුදල් අපි සලකන්නේ ගනුදෙනු කළ හැකි ලියවිල්ලක් කියලා. මුදල් හැරුණාම අපිට ගනුදෙනුවක් පියවන්න පාවිච්චි කරන්න පුළුවන් අනිත් ලියවිලි ගැනයි මේකෙන් අපි සාකච්ඡා කරන්නේ. එතකොට අනිත් ප්‍රශ්නේ මගේ මේ මුදල් හා ගනුදෙනු කළ හැකි ලියවිලි අතර තියෙන වෙනස්කම් ප්‍රශ්නයක් ලියාගන්න. ව්‍යවහාර මුදල් වල හා ඒකත් හොඳ ප්‍රශ්නයක්. ව්‍යවහාර මුදල් වල හා ව්‍යවහාර මුදල් වල හා ගනුදෙනු කළ හැකි ලියවිලි අතර ඇති වෙනස්කම් කවරේද? ව්‍යවහාර මුදල් හා ගනුදෙනු කළ හැකි ලියවිලි අතර ඇති වෙනස්කම් කවරේද? ව්‍යවහාර මුදල් හා ගනුදෙනු කළ හැකි ලියවිලි අතර ඇති වෙනස්කම් කවරේද? ව්‍යවහාර මුදල් හා ගනුදෙනු කළ හැකි ලියවිලි අතර ඇති වෙනස්කම් කවරේද? ව්‍යවහාර මුදල් හා ගනුදෙනු කළ හැකි ලියවිලි අතර ඇති වෙනස්කම් කවරේද? මොකක්ද ඔයගලන්ට දෙන්න පුළුවන් උත්තරයක් තියෙනවද මේ ව්‍යවහාර මුදල් හා ගනුදෙනු කළ හැකි ලියවිලි අතර ඇති වෙනස්කම් අපි කතා කරොත්? දැන් ගනුදෙනු කළ හැකි ලියවිලි කිව්වම විවිධ ලියවිලි තියෙනවානේ නේ. හිතාගන්නකො චෙක්ස් කියලා. එහෙම හිතාගෙන උත්තරේ කියන්නකො. දැන් ගනුදෙනු කළ හැකි ලියවිලි වල ඇත්තටම ප්‍රධානම වැඩියෙන්ම පාවිච්චි කරන ලියවිල්ල තමයි අපි දන්නා චෙක්පත්. එතකොට එහෙම හිතලා උත්තරේ දෙන්නකො. ගනුදෙනු කළ හැකි ලියවිල්ලක් වන චෙක්පතුයි ව්‍යවහාර මුදලුයි අතර තියෙන වෙනස්කම් අපි සාකච්ඡා කරමු. ගනුදෙනු කළ හැකි ලියවිලි හා අවනාදී පිටසන් කරන්න ඕනේ ව්‍යවහාර මුදලක් පිටසන් කිරීමකින් තොරව ඔව් අපිට කියන්න පුළුවන් පැවරීමේදී පිටසන් කිරීම
අවශ්‍ය විය හැක. නේ සමහර චෙක්ස් තියෙනවා මම කිව්වා නේද? සමහර චෙක් තියෙනවා පිටසන් කිරීම අවශ්‍ය නැහැ මම පැහැදිලි කළා දැන්. ධාරක වර්ගයේ චෙක්පත් පිටසන් කිරීම අවශ්‍ය නැහැ. සපිට කියන්න බෑ චෙක්පතක් මම නිකන් දැන් මෙතන තනුණු කළ හැකි ලියවිලි කියන්නේ චෙක් විතරක් නෙමෙයි නමුත් අර චෙක් කියලා හිතුවොත් අපිට උත්තරේ කියන්න ලේසි. චෙක් වලම අපි දන්නවා පිටසන් කරන්න ඕනේ චෙක්පත් තියෙනවා පිටසන් කරන්න අවශ්‍ය නැති චෙක්සුත් තියෙනවා. සපි උත්තරේ ලියද්දී නිකන් කල්පනාවෙන් උත්තරේ ලියන්න ඕනේ. පැවරීමේදී පිටසන් කිරීම අවශ්‍ය විය හැක. නොවියත් හැක. නේද? පැවරීමේදී කාට හරි දෙනවා නම් නේද? පැවරීමේදී පිටසන් කිරීම අවශ්‍ය නැත. අවශ්‍ය පැවරීමේදී පිටසන් කිරීම අවශ්‍ය විය හැක. පිටසන් කිරීම අවශ්‍ය නැහැනේ මුදල්. මේ වෙන කෙනෙකුට දෙනවට අපි පිටසන් කරන්නේ නැහැනේ. අපි ලියව පළවෙනි වෙනස පැවරීමේදී පිටසන් කිරීම අවශ්‍ය විය හැක අවශ්‍ය විය හැක අනිවාර්යයි කියලා අපි කියන්නේ නැහැ සමහර ඒවා තියනවා හුදු බාර ඒ කියන්නේ අපි කියන පහසෙන් පැවරිය හැකි වීමට හුදු බාර දීමෙන් හෝ පිටසන් කිරීමෙන් පැවරිය හැකි වීම කියලා කියන්නේ ඒකයි සමහර ඒවා හුදු බාර දීමෙන් පිටසන් කරන්න ඕනේ නිකම්ම දෙන්න පුළුවන් දැන් උදාහරණයක් විදිහට අපි ඉස්සෙල්ලා කතා කරේ කොටස් බලපත්‍රය හුදු බාර දීමෙන් අන්සතු කළ හැකි ලියවිල්ල පිටසන් කරන්න ඕනේ නැහැ. කොටස් බලපත්‍රය ධාරක වර්ගයේ චෙක් එකක් පිටසන් කිරීම අවශ්‍ය නැහැ. ඔය කොටස් බලපත්‍රය මම සමාගම් නෝට් එකේදී කතා කරාම මේකනේ ඒකේ නෝට් එකේ දාලා ඇති. හුදු බාර දීමෙන් අයිතිය පැවරිය හැකි වීම කියන එක පිටසන් කිරීමක් අවශ්‍ය නැහැ. පැවරීමේදී පිටසන් කිරීම අවශ්‍ය විය හැක. පිටසන් කිරීම අවශ්‍ය නැත. නේද පිටසන් කිරීම අවශ්‍ය නැත. පිටසන් කරන්න ඕනේ නැහැ. පැවරීමේදී පිටසන් කිරීම අවශ්‍ය විය හැක. පිටසන් කිරීම අවශ්‍ය නැත. පිටසන් කිරීම අවශ්‍ය නැත. එතකොට අපි දන්නවා චෙක් එක චෙක් පොතක් ගන්න සාමාන්‍යයෙන් චෙක් පොතක් ගන්න ඕනම කෙනෙකුට හැකියාවක් තියෙනවා ඒ බැංකුවේ අවශ්‍යතාව ටික ඉෂ්ට කරොත් අපිට චෙක් පොතක් ගන්න පුළුවන් ජංගම ගිණුමක් විවෘත කරලා. එතකොට ගන්දනු කළ හැකි ලියවිලි ගත්තොත් විවිධ පාර්ශ්වයන්ට නිකුත් කරන්න පුළුවන්. එතකොට ගන්දනු කළ හැකි ලියවිලි විවිධ පාර්ශ්වයන් විසින් නිකුත් කරනු ලබයි. හැබැයි ව්‍යවහාර මුදල් විවිධ පාර්ශ්වයන්ට නිකුත් කරන්න බැහැ. නේද? මගේ මට උනා පුළුවන් චෙක් එකක් අරගෙන චෙක් පත්තරහා විවිධ පාර්ශ්වයන්ට චෙක් පත් නිකුත් කරලා ගෙවීම කරන්න. ඉතින් ඕනම කෙනෙකුට චෙක් නෙමේ විනිමය බිලක් ලියන්න පුළුවන් මට. නේ පොරොන්දු නෝට්ටුවක් ලියන්න පුළුවන්. ඒ විදිහට විවිධ පාර්ශ්වයන් විසින් නිකුත් කරනවා. හැබැයි ව්‍යවහාර මුදල් ශ්‍රී ලංකා මහ බැංකුවට විතරයි නිකුත් කරන්න පුළුවන්. අපි ලියමු දෙවෙනි වෙනස විවිධ පාර්ශ්වයන් විසින් නිකුත් කරයි. විවිධ පාර්ශ්වයන් විසින් නිකුත් කරයි. විවිධ පාර්ශ්වයන් විසින් නිකුත් කරයි. ශ්‍රී ලංකා මහ බැංකුව 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 විසින් නිකුත් කරයි. ඒ වගේම තුන්වෙනි වෙනස විදිහට අපිට පෙන්නලා දෙන්න පුළුවන් සාපේක්ෂව ද්‍රවශීලතාවය අඩුයි ගන්දන කළ හැකි ලියවිලි වල. හැබැයි අපි දන්නවා මුදල් වල ද්‍රවශීලතාවය ගත්තොත් අපි කියන්නේ ද්‍රවශීලතාවය 100ට 100ක් කියලා. මේ ද්‍රවශීලතාවය 100ට 100ක් තියෙන එකම වත්කම මුදල් වෙන කිසිම වත්කමක් පූර්ණ ද්‍රවශීලතාවයකින් යුක්ත නැති විදිහ අපි හොඳටම
දන්නවා මුදල් විතරයි පූර්ණ ධර්මශීලතාවයකින් යුක්ත වෙන කිසිම වත්කමක් පූර්ණ ධර්මශීලතාවයකින් යුක්ත නැහැ 100%ක් නැහැ එනිසා සාපේක්ෂව ද්‍රවශීලතාවය අඩුය අපි මේ පැත්තේ කියනවා පූර්ණ ද්‍රවශීලතාවයකින් යුක්ත වේ කියලා පූර්ණ ද්‍රවශීලතාවයකින් යුක්ත වේ 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 ද්‍රව සාපේක්ෂව ද්‍රවශීලතාවය අඩුයි මේ මුදල් වල පූර්ණ ද්‍රවශීලතාවයකින් යුක්ත වේ කියලා කියන්නේ 100%ක එකම ද්‍රවශීලවත්කම තමයි මුදල් උණු උණුවේම මුදල් එතකොට හතරවෙනි එක අපි කිව්වේ අර විශාල වටිනාකමලෙන් යුක්ත ගනුදෙනුවක් වුණත් ගෙවන්න පහසුයි කියලා ගනුදෙනු කළ හැකි ලෙවලින් උපරිම මතකයි විශාල වටිනාකමකින් යුක්ත ගනුදෙනු සිදු කිරීම පහසු වීම කියලා කියන්න හේතුව තමයි අදාළ වටිනාකම මේ ගණන් කරන්න ඕනේ නේ ලියන්නයි තියන්නේ දැන් මේක ගණන් කරන්න ඕනේ අදාළ වටිනාකම සඳහන් කළ යුතුයි ඒ චෙක් එක ගණන් ගාන ලියන්න තියෙන අදාළ වටිනාකම සඳහන් කළ යුතුයි අදාළ වටිනාකම සඳහන් කළ යුතුයි අදාළ වටිනාකම සඳහන් කළ යුතුයි අපි දන්නවා නෝට්ටුවක ඒ වෙලාවේ සඳහන් කරන්න බෑනේ අපිට නේ අදාළ වටිනාකම මුද්‍රණය කොට ඇතනේ අදාළ වටිනාකම මුද්‍රණය කොට ඇත අදාළ වටිනාකම මුද්‍රණය කොට ඇත ප්‍රින්ට් කරපු එකක් නේ නෝට්ටුව කියන්නේ ගන්ධන කළ හැකි ලියවිලි වල අපි පුරවන්න ඕනේ මේ දිනේ දාන්න ඕනේ වටිනාකම ලියන්න ඕනේ අස්සම් කරන්න ඕනේ නෝට්ටුවක දිනේ දාන්නේ වටිනාකම දාන්නේ අස්සම් කරන්නේ ඔක්කොම මුද්‍රිතයි අදාළ වටිනාකම සඳහන් කළ යුතුයේ අදාළ වටිනාකම මුද්‍රණය කොට තිබේ නැත්නම් ඇත एक बार कुछ प्रश्न कहा लगते बुना इंडिगा ने पेपर है के बीएस वाला अभी कर लगते थे समारक के लावट नैतिक वालंगुता व्या कहती उपकरण है कि मतलब तक ही मैं नैतिक वालंगुता व्या कहती उपकरण है कि එහෙම වෙන්න ඕනේ වගේ මට මතක එතකොට නෛතික වළංගුතාවයක් තියෙන එකම ගෙවීම් පියවීමේ උපකරණ විදියට අපිට සලකන්න පුළුවන් මොනවාද? ව්‍යවහාර මුදල් පමණයි. මේ ඒකට හේතුව නෝට්ටුවේම මුද්‍රණය කරලා තියෙනවා. ඔයගොල්ලෝ දැකලා ඇති මම කියවලත් ඇති සමහරක් වෙලාවට ශ්‍රී ලංකා ආණ්ඩුවේ නිකුත් කළාද මේ මුදල් නෝට්ටුව ශ්‍රී ලංකාව ඇතුළත ඕනෑම මුදල් ගණනක් ගෙවීම සඳහා නීතියෙන් වළංගුය කියලා හැම නෝට්ටුවකම මුද්‍රණය කරලා තියෙනවා. එතකොට නෛතික වළංගුතාවයක් තිබීම ව්‍යවහාර මුදල් වල විශේෂ ලක්ෂණයක්. නෛතික වළංගුතාවයක් තිබීම. නෛතික වළංගුතාවයක් තිබීම. නෛතික වළංගුතාවයක් තිබීම. ඒ කියන්නේ ගෙවීමක් කරද්දී ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ. නේ? දැන් මම කාට හරි රුපියල් 100කින් ගෙවනකොට එයාට ඒක ගන්න බෑ කියලා ප්‍රතික්ෂේප කරන්න බෑ. නෝට්ටුවේම ලියලා තියෙනවානේ ශ්‍රී ලංකා ආණ්ඩුවේ නිකුත් කළාද මේ මුදල් නෝට්ටුව ශ්‍රී ලංකාව ඇතුළත ඕනෑම මුදල් ගණනක් ගෙවීම සඳහා නීතියෙන් වළංගුය. එතකොට ගෙවීම ප්‍රතික්ෂේප කරන්න බෑ. ගෙවීම සඳහා නීතියෙන් වළංගුයි ඕනෑම මුදල් ගණනක් ගෙවීම සඳහා නීතියෙන් වළංගු. ඒ කියන්නේ 100කොල පැටරයක් හරි පටවල ගිහිල්ලා මට කාගේ හරි ගෙවීමක් කරන්න පුළුවන්. ප්‍රතික්ෂේප කරන්න බෑ. හැබැයි ඔයගොල්ලෝ දන්නවා චෙක්පත් සහ නිකුත් ලියවිලි
ඒ ගනුදෙනුවක් පියවිද්දි කාට හරි දෙනකොට අපි අපි කාට හරි දෙනකොට ඒ ගන්න කෙනාට ඒක ප්‍රතික්ෂේප පිළිගන්න හෝ ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. චෙක් එකක් දුන්නම ගන්න ඕනේ කියලා නීතියක් නෑ ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. එතකොට බඳුළු කල හැකි විවිධ වල ලක්ෂණයක් තමයි පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට කිරීමට හැකියාවක් තිබෙනවා. පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට හැකියාවක් තිබෙන දැන් නොදන්න කෙනෙක් අපිට චෙක් එකක් දුන්නොත් අපිට ඕනනම් ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. මේ නොදන්න කෙනෙක් අපිට චෙක් එකක් දෙනකොට ප්‍රධාන වශයෙන්ම ගඳනු කළ නොහැකි කියලා රේඛණය කරලා තියෙන චෙක් එකක් නොදන්න කෙනෙක්ගෙන් ගන්නම හොඳ නැහැ කියලායි අපි කියන්නේ. මම හිතන්නේ මේ ගැන අවබෝධයක් තියෙනවාද කියලා මම දන්නේ නැහැ. මේ පොඩ ගඳනු කළ නොහැකි කියලා රේඛණය කරලා තියෙන චෙක් එකක් අපි සාමාන්‍යයෙන් නොදන්න කෙනෙක්ගෙන් ගන්න නැහැ. මේ හොඳටම අදාළ කෙනාගේ කෙනාව දන්නවා නම් විතරයි මේ වගේ චෙක් එකක් ඇත්තරම ගන්න ඕනේ. ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ගඳුරු කලෙහි ගියවිලි නමුත් ව්‍යවහාර මුදල් ප්‍රතික්ෂේප කරන්න බෑ අපිට නිත්‍යානුකූලව. ඒක නීතියෙන්ම ගෙවන්න පුළුවන් කියලා පිළිගන්න මුදල් විශේෂයක් නිසා. ඔය විදිහට අපිට ගඳුරු කලෙහි ගියවිලි වල සහ ව්‍යවහාර මුදල් වල තියෙන වෙනස්කම් පෙන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම අපි කතා කරා ව්‍යවහාර මුදල් වලට වඩා නේද ගඳුරු කලෙහි ගියවිලි භාවිතයේ තියෙන වාසි නේ ඒක නිසා තමයි මුදල් වෙනුවට චෙක්පත් වගේ ලියවිලි දේශීය වෙළඳාම තුලත් විනිමය බිල් බැංකු අනතර වගේ ලියවිලි විදේශ වෙළඳාම තුලත් මම හිතන ඕගලන්ට ඒ ගැන අවබෝධයක් තියෙනවද දන්නේ මම මේ කියන කාරණාව ගැන ඉස්සරහට අපි වෙළඳාම යට යනකොට ඒක තේරුම් ගන්න පුළුවන් වෙයි දැන් චෙක්පත් වගේ ගඳුරු කල හැකි ලියවිලි රට තුල අපි විශාල වශයෙන් ගඳුරු පියවන්න පාවිච්චි කරන මුදල් වලට වඩා නේද ව්‍යාපාරිකයෝ ඒ වගේම විනිමය බිල් සහ බැංකු අනකර වගේ දේවල් ජාත්‍යන්තර වෙළඳාමේදී විශාල වශයෙන් දෙවීම් පියවීම සඳහා පාවිච්චි කරන උපකරණ විදිහට අපිට පෙන්වලා දෙන්න පුළුවන්. එතකොට මුදල් වලට වඩා මේ ගඳුරු කල හැකි ලියවිලි මේ ගඳුරු පියවීම සඳහා භාවිතා කිරීමේ වැඩි ප්‍රවණතාවයක් අපිට දකින්න පුළුවන්. ඒකට හේතුව අර මුදල් වලට වඩා ඒවල තියෙන විශේෂ වාසි නිසා ගඳුරු කල හැකි ලියවිලි නැත්නම් මුදල් අභිභවා යන්න බැරි නේද චෙක්පත් වගේ දේවල් වලට ගඳුරු කල හැකි ලියවිලි වලට නේ. ඒතකොට මුදල් වලට වඩා ගඳුරු කල හැකි ලියවිලි වල විශේෂ වාසි තියෙනවා. හොඳයි. එතකොට මම ඔය සාකච්ඡා කරේ මූලික හැඳින්වීම අපේ නිව් සිලබස් එකේ ඇත්තටම මේ ගඳුරු කල හැකි ලියවිලි කියන මාතෘකාව සම්බන්ධයෙන් මම දන්න විදිහට සටහනක් ඇතුල් වෙලා නැහැ. නමුත් මම ඒ ගැන සාකච්ඡා කරා. මේකට හේතුව චෙක්පත් වලට එන නිසා සමහරක් වෙලාවට ප්‍රශ්නයක් ඇහුවොත් මුදල් හැරුණු විට ගෙවීම් පියවීම සඳහා භාවිතා කළ හැකි උපකරණ මොනවාද කියලා සමහරක් වෙලාවට ළමයින්ට ලියා ගන්න බැරුව යනවා. මුදල් හැරුණු විට ගෙවීම් පියවීම සඳහා භාවිතා කළ හැකි උපකරණ දැන් නම් අත අටක්ම දන්නවා. ගඳුරු කල නොහැකි උපකරණක් දන්නවා. නේ ඒක ගැන අවබෝධයක් ලබා දෙන්න ඕන නිසා ගඳුරු කල හැකි ලියවිලි කියන මාතෘකාව අරගෙන සාකච්ඡා කරේ. නැත්තම් කෙලින්ම චෙක්පත් වලින්ම පටන් ගන්න තිබුණා. හොඳයි. ඇත්තටම දැනුයි අපේ මාතෘකාවට අපි එන්නේ මෙච්චර අපි සාකච්ඡා කරේ මේ චෙක්පත් වලට පාර හදාගන්න. එතකොට චෙක්පත් කොතනද තියෙන්නේ කියන එක මම හිතන්නේ දැන් අවබෝධයක් ඇති. ඒද නෛතිකව අපි පිළිගන්න ගනුදෙනු කළ හැකි ලියවිල්ලක් විදියට අපි දැන් චෙක්පත් අඳුරගෙන තියෙනවා. අපි මාතෘකාවක් ලියාගමු එහෙනම් චෙක්පත් කියන. එතකොට නීතියෙන් සම්මත නෛතික තත්ත්වය මත පිළිගන්න ප්‍රධානම ගනුදෙනු කළ හැකි උපකරණයේ විදියට අපි චෙක්පත් පිළිගන්නවා. චෙක්පත් තොර මොකක්ද මේ
චෙක් පතක් කියලා කියන්නේ. එතකොට එක එක කාලවල එක එක නිර්වචන පාවිච්චි කරලා තියෙනවා. එතකොට අපි දන්නවා චෙක් පත් සම්බන්ධයෙන් බලපාන නීතියක් තියෙනවා. ඒ කියන්නේ ගනුදෙනු කළ හැකි ලියවිලි සම්බන්ධයෙන් බලපාන නීතියක් තියෙනවා 1927 අංක 25 ධර්ම විනිමය පත්‍ර ආඥාපනත අපි ඉස්සෙල්ල සටහන් කරා. එතකොට එතන මේ විනිමය පත්‍ර ආඥාපනතෙන් නුත් චෙක් පතක් කියන්නේ මොකක්ද කියලා නිර්වචනය කරලා තියෙනවා. විනිමය පත්‍ර ආඥාපනතේ 73 වෙනි වගන්තියට අනුව චෙක් පතක් නිර්වචනය කරලා තියෙනවා ඉල්ලූ විටක ගෙවන ලෙස. ඉල්ලූ විටක ගෙවන ලෙස බැංකුවක් වෙත අණ කරන විනිමය පත්‍රයක් බැංකුවක් වෙත අණ කරන විනිමය පත්‍රයක් චෙක් පතක් විදියට විනිමය පත්‍ර ආඥාපනතේ 73 වෙනි වගන්තියෙන් නිර්වචනය කරලා තියෙනවා. ඒකත් හොඳ අදහසක් නේද? ඉල්ලු විටක ගෙවන ලෙස බැංකුවක් වෙත අණ කරන විනිමය පත්‍රයක්. එතකොට අපි චෙක් පතක් ලියලා බැංකුවට යවුවම නේද? ඒ ඉල්ලීමට අනුව අනිවාර්යයෙන්ම බැංකුව ඒ මුදල ගෙවන්න බැඳීමක් ඇති වෙනවා. ඉල්ලු විටක ගෙවන ලෙස බැංකුවක් වෙත අණ කරන විනිමය පත්‍රයක් චෙක් පතක් විදියට විනිමය පත්‍ර ආඥාපනතේ දක්වලා තියෙනවා. නමුත් අපිට පොදුවේ පිළිගන්න නිර්වචනයක් පාවිච්චි කරන්න වෙනවා විභාගෙට ලියද්දි මොකක්ද චෙක් පතක් කියන්නේ කියලා. එතකොට අපිට මෙන්න මෙහෙම නිර්වචනය කරන්න පුළුවන් චෙක් පතක් කියන්නේ මොකක්ද කියලා පොදු අදහසක් විදියට පනතේ අදහස නෙමෙයි. දැන් අපි දන්නවා චෙක් පත් මගින් ගෙවීම කරන්න නම් නේද යම් කිසි පුද්ගලයෙකුට සිද්ධ වෙනවා වාණිජ බැංකුවකට ගිහිල්ලා නේද අනිවාර්යයෙන්ම ජංගම ගිණුමක් විවෘත කරන්න නේ වාණිජ බැංකුවකට ගිහිල්ලා විතරයි අපිට ජංගම ගිණුමක් විවෘත කරන්න පුළුවන්. වාණිජ බැංකුවකට ගිහිල්ලා ඒ අවම තැන්පතුව තැන්පත් කරයින් පස්සේ අපිට චෙක් පොතක් ලැබෙනවා. නේ? එතකොට මේ චෙක් පොතේ තියෙන චෙක්පත් පාවිච්චි කරලා අපිට විවිධ ගෙවීම් සිදු කිරීමේ හැකියාවක් ලැබෙනවා. එතකොට මේ චෙක් පොත හිමි පාර්ශවය අපි හඳුන්වන්නේ ජංගම ගිණුම් හිමියා කියලා. එතකොට ජංගම ගිණුම් හිමියා තමයි චෙක්පත් නිකුත් කිරීමක් කරලා විවිධ පාර්ශවයන්ට චෙක්පත හරහා ගෙවීම් සිදු කරන්නේ. එතකොට අපි නිර්වචනය කරද්දී අපි කියනවා ජංගම ගිණුම් හිමියෙකු විසින්. ජංගම ගිණුම් හිමියෙකු විසින්. ජංගම ගිණුම් හිමියා තමයි සාමාන්‍යයෙන් චෙක් එක පුරවන්නත් පුළුවන් වෙන කෙනෙකුට දීලා පුරව ගන්නත් පුළුවන් කෙසේ වෙතත් අසංකල යුත්තේ ජංගම ගිණුම් හිමියානේ චෙක් එක නේද? ඒතකොට ජංගම ගිණුම් හිමියා තමයි චෙක් එක ලියලා සාමාන්‍යයෙන් වෙන කෙනෙක් ලිව්වත් අසං කරන්න වෙන්නේ. එතකොට මේකේ ගෙවන ගාන සඳහන් වෙනවානේ. මේ කීයද ගෙවන්නේ කාටද ගෙවන්නේ කියන එක මූලික වශයෙන් සඳහන් වෙනවා. එතකොට ජංගම ගිණුම් හිමියෙකු විසින් එහි සඳහන් මුදල ජංගම ගිණුම් හිමියෙකු විසින් එහි සඳහන් මුදල එම නම සඳහන් නැත්තම් අපිට කියන්න පුළුවන් එහි සඳහන් මුදල නම සඳහන් පුද්ගලයාට හෝ මේ චෙක් එකේ සඳහන් වෙලා තියෙන මුදල එහි සඳහන් මුදල නම සඳහන් පුද්ගලයාට හෝ රැගෙන එන අයෙකුට
මේ මම සදහන් පුද්ගලයාම සමහර වෙලාවට යන්න ඕනේ නැහැ. රැගෙන එන අයෙකුට චෙක් එකට සල්ලි ගන්න පුළුවන්. නම සදහන් පුද්ගලයාට හෝ රැගෙන එන අයෙකුට මුදල් ගෙවන ලෙස බැංකුවකට රැගෙන අයෙකුට මුදල් ගෙවන ලෙස බැංකුවට කරනු ලබන මුදල් ගෙවන ලෙස බැංකුවට කරනු ලබන මම පහලට ගන්න මේක බැංකුවට කරනු ලබන නිකුත් නියෝගය අපි සලකනවා චෙක් පතක් කියලා. එතකොට ජංගම ගිණුම් හිමියෙකු විසින් එයි සඳහන් මුදල නම සඳහන් පුද්ගලයාට හෝ රැගෙන එන අයෙකුට ඕනනම් මේක මුදල් ඕනෙත් නෑ රැගෙන එන අයෙකුට එයි සඳහන් මුදල කියලා කියනවානේ නම සඳහන් පුද්ගලයාට හෝ රැගෙන එන අයෙකුට ගෙවන ලෙස බැංකුවකට කරනු ලබන ලිඛිත නියෝගයක් අපි සලකනවා චෙක් පතක් කියලා. මෙතන තියෙන්නේ බැංකුවක් වෙත අනකරන විනිමය පත්‍රයක් කියලානේ. දැන් මෙතන තියෙන්නේ බැංකුවකට කරනු ලබන ලිඛිත නියෝගයක්. ඔබ දන්නවා චෙක් පතක තියෙනවා විධානයක් නැත්නම් නියෝගයක් ගෙවනු කියලා. මේ අපි දැන් චෙක් පතක ආකෘතියක ආකෘතිය අඳිනකොට බලා ගන්න පුළුවන්. එතන තියෙන්නේ විධානයක් නැත්නම් නියෝගයක් මේ චෙක් එක අරන් එන කෙනාට නේද නම සදහන් පුද්ගලයාට හෝ රැගෙන එන අයෙකුට. ඔබ දන්නවා චෙක් එකේ තියෙනවා රැගෙන එන්නාට කියලා පොඩි වගන්තියකුත් තියෙනවා. එතකොට ජංගම ගිණුම් හිමියෙකු විසින් එහි සදහන් කරලා තියෙන මුදල නම සදහන් පුද්ගලයාට හෝ චෙක් එකේ පේ කරන්න කියලා නම සදහන් කරලා තියෙන පුද්ගලයාට හෝ රැගෙන එන අයෙකුට ගෙවන ලෙස බැංකුවකට කරනු ලබන ලිඛිත නියෝගයක් අපි හඳුන්වනවා චෙක් පතක් කියලා. එතකොට මේක තමයි අපි අලුතෙන්ම 2019 නව විෂය නිර්දේශයට අනුව අපිට ඉදිරිපත් කළ තියෙන නිර්වචනේ. ඒකෙන් අපිට මේ නිර්වචනේ පාවිච්චි කරන්න වෙනවා. සිලබස් එකේ අපි පාවිච්චි කරන නිර්වචන සිද්ධ අමාරු නැහැ. ජංගම ගිණුම් හිමියෙකු විසින් චෙක් එකේ සඳහන් කරලා තියෙන මුදල ඒකේ නම තියෙන කෙනාට හරි රැගෙන කෙනාට හරි ගෙවන්න කියලා බැංකුවට කරන ලිඛිත නියෝගයක් තමයි අපි කියන්නේ චෙක් පතක් කියලා. එතකොට අපි සඳහන් කරගමු නිර්වචනේ චෙක් පතක් කියන්නේ මොකක්ද කියලා. නිර්වචන දෙකක් තියෙන ඉස්සෙල්ලා අපි පොදු නිර්වචනේ කතා කරලා අපි විදුලි බිල් පත්‍ර ආඥාපනතේ 73 වෙනි වගන්තිය නිර්වචනෙත් සදහලක් දාගමු චෙක් පතක් කියන්නේ මොකක්ද කියලා. තොන් ලියාගන්න චෙක් පතක් කියන්නේ මොකක්ද කියලා. ජංගම ගිණුම් හිමියෙකු විසින් එහි සඳහන් මුදල කියන්නේ චෙක් එකේ සඳහන් කරලා තියෙන මුදල. එහි සඳහන් මුදල නම සඳහන් පුද්ගලයාට හෝ නම සඳහන් පුද්ගලයාට හෝ රැගෙන එන අයෙකුට ගෙවන ලෙස රැගෙන එන අයෙකුට ගෙවන ලෙස